නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු අරහතු අපායත් දිව්‍ය ලෝකයක් ඒට යන මාර්ගත් තත්තාකාරයෙන් දනවදාලා වූ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමු නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පුත්හන්සේගේ 58 වෙනි තයෝ ධම්ම ජාතක දේශනාව යස්ස ඒතේ තයෝ ධම්මා වානරින්ද යථාතව දක්ඛියං සුරියං පඤ්ඤා දිඨං සෝ අතිවත් තීති වානරය දක්ෂතාවයද නිර්භයතාවයද උපාය කෞශල්‍ය ඥානයද යන මේ ත්‍රිවිධ ධර්මයෝ තමාට මෙන් යමෙකුට ඇද්ද හෙතෙම සතුරා ඉක්මවායේ මේ භයානක සංසාරයේ කියන්නේ විලක්නම් ඒ විලෙහි පිපෙන විකසිත පුෂ්පය තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ විකසිත පුෂ්පය නම් නිර්වාණය නෙලා ගන්න බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මේ විකසිත පුෂ්පය පිපෙන මේ සංසාරයේ කියන විලෙහි බොහෝ අමනුෂ්‍යයන්ගේ යුක්තයි. ක්ලේශ මාරයන්ගෙන් දේව පුත්ත මාරයන්ගෙන් යුක්තයි. එවන් වූ විලෙහි හට ගන්නා වූ මේ නිර්වාණ කියන පුෂ්පය නෙලා ගන්නට සැබෑ උපාය වූ සැබෑම උපාය ශාස්ත්‍රීය වූ මේ ශ්‍රී සද්ධර්මය යමෙක් ශ්‍රවණය කරනවා නම් ඉගෙන ගන්නවා නම් ඔහු සැබෑම වාසනාවන්තේ එවන් වාසනාවන්ත භාවයකින් යුක්ත වාසනාවන්ත පින්වත්නි මේ මොහොතේදී අපි සෝදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත්හන්සේගේ 58 වෙනි තයෝ ධම්ම ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව අර්ථය දැනගත්තා. වචනාර්ථය තව ටිකක් විමසා බැලුවොත් කලින් ජාතක දේශනාවේ මුල් පදයට මේ ගාථාවේ මුල් පදේ සමානයි. යස්සේතේ තයෝ ධම්මා වානරින්ද යථාතව. මේ තයෝ ධම්ම කියන එක විතරයි වෙනස්. යමෙකුට මේ ගුණ ධර්ම තුනක් තියෙනවා නම් වානරින්ද යථාතව වානරින්දය ඔබට වගේ යමෙකුට මේ ගුණ ධර්ම තුනක් තියෙනවා නම් මොනවද? දක්ඛයන් දක්ෂ භව. ඒ වගේම තමයි සූර්යන්ති. සූර භව නිර්භයතාවය. ඒ වගේම පඤ්ඤාය. උපාය කෞසල්‍ය ඥානය කටයුතු පණවන්න නිසි වූ තැනට සුදුසු නොවනට මෙන්න මේ තුන තියෙනවා නම් තමාගේ සතුරන් වැඩපවත්වනවා කියන මේ ප්‍රකාශය තමයි අපට මේ වචනාර්ථ තුළ දැනගන්න ලැබෙන්නේ. ඉතින් මේ වානරයෙකුට දක්ෂතාවය නිර්භයතාවය තැනට සුදුසු නොවන කියන මේ ගුණධර්ම තුනක් තියෙන බව යමෙක් සඳහන් කරනවා. ඒ නිසා ඔහු සතරන් ජයගත්තා කියලා ඒ කරන ප්‍රකාශයකුත් අපට මෙයින් වැටහෙනවා. ඉතින් කවුද මේ ප්‍රකාශ කරන්නේ? කාටද මේ ගුණධර්ම තියෙන්නේ ආදියත් අපි දැන් දැනගමු. පින්වතුනි, මේ අතීත කතාව බුදු පියාණන් වහන්සේ දේශනා කරේ වේළුවනාරාමයේහි වැඩවාසය කරන සමෙහි මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ගාධන ප්‍රයත්නයක් අරබයා. දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ විනාශ කරන්න උත්සාහ කරා. ඒ ආකාරයෙන් දේවදත්ත ස්වාමීන් වහන්සේ වැරදි ක්‍රියාවල යෙදෙනව නේද කියලා භික්ෂූන් වහන්සේලා ධම්සභා මණ්ඩපයට රැස්වලා කතා කර කර ඉන්න අවස්ථාවක ඒ කතාව දැනගෙන ශාන්තිනායකයාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන දැන් විතරක් නෙමෙයි දේවදත්ත ඉස්සරත්මාව උත්සාහ කරා කියලා මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, අතීත කතාවට අනුව ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ එක් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ වඳුරු යෝනියේ ඉපදිලා හිමවත් ප්‍රදේශේ වඳුරු රැළක් පරිහරණය කරනවා. ඉතින් වඳුරන්ට නායක තමන් නිසා යම්කිසි වැඳලියකට වඳුරු පැටියෙක් උපදිනවා නම් මේ වඳුරා කරන්නේ ඒ
අඳුරු පැටවුන්ගේ අණ්ඩකෝෂය කටින් හපලා කඩලා ඉවත් කරනවා. මොකද එහෙම කරන්නේ තමන්ගෙන් පස්සේ ඒ වඳුරන් රළු පරිහරණය කරයි කියන බයයි. තමන්ගේ නායකත්වය ස්ථීර කරගන්න. මේ අදහසින් ඒ අණ්ඩකෝෂ උපුටා දමන ක්‍රියාව මේ දුෂ්ට වඳුරු නායකතුමා කරගෙන යනවා. ඔය සමයේහි ඒ වඳුරන් කෙරෙහි හිත විනිස අපේ බෝධිසත්වයන් වහන්සේත් ඔය වඳුරු යෝනිහි උපදිනවා. නායක වඳුරුතුමාට දාව එක් වැඳිරියාගේ කුස තමයි මේ බෝධිසත්වයන් වහන්සේ පිළිසිඳ ගන්නෙ. බෝධිසත්වයන් වහන්සේගේ වාසනා ගුණය නෝනේ බල මහිමිය. මේ මෑණියන්ට බලපාලා ඒ මෑණියෝ කල්පනා කරනවා, දැන් මේ ආකාරයෙන් මේ දරුවත් කුසින් දරාගෙන මේ ප්‍රදේශයේ ගැවසනොත් දරුවා ඉපදිච්ච ගමන් දරුවාගේ අණ්ඩකෝෂය මේ වඳුරා විසින් කඩලා දානවා. ඒ නිසා මං ඈතට පැනලා යන්න ඕනේ කියලා මේ වඳුරු රැණින් වෙන් වෙලා දුර පළාතකට ගිහිල්ලා වාසය කරනවා. දැන් බෝධිසත්වයන් වහන්සේ බිහි වෙනවා. ඒ වෙලාවේ මේ බෝධිසත්ව ඒ කුඩා වේ පසු වෙන වඳුරා මෑණියන්ගෙන් අහනවා, මෑණියනි මගේ පියා කවුද? ඉතින් මෑණිය ප්‍රකාශ කරනවා, අංග රසවල් පර්වත පාදේ වඳුරු වල පාලනය කරන ඔබගේ පියා. ඒ වෙලාවේ මේ වඳුරු පැටියා ප්‍රකාශ කරනවා, මාව ඒ වඳුරා වෙත ගෙන යන්න කියලා. ඒ තමන්ගේ පියාණන් වෙත ගෙන යන්න කියලා ප්‍රකාශ කරාම මේ මෑණිය කියනවා, ඒ වැඩේ නම් කරන්න බෑ මගේ පුතේ. මොකද ඒ වඳුරු නායකතුමා තමන්ට දාව ඉපදිච්ච යම් වඳුරු පැටියෙක් දැක් ගන්න ලැබුණොත් දතින් හබලා ඒ අණ්ඩකෝෂය විනාශ කරනවා. ඉතින් ඒ නිසා ඔබව ඔහු වෙත එක්ක යන්න බෑ කිව්වහම මේ නිර්භීත වඳුරු පැටියා ප්‍රකාශ කරනවා, අම්මේ මා ඔහු වෙත පමුණවන්න, මන් දන්නවා කරන්න ඕන දේ කියලා. ඉතින් පුතාගේ නිර්භයතාවයේ දක්ෂතාවයේ හොඳින් අවබෝධ කරගෙන සිටින මව මේ වඳුරු පැටියා එක්කගෙන ඒ මහා වඳුරා වෙත යනවා. ඉතින් ඒ වඳුරු නායකයාත් තමන්ගේ පුතා දැකලා කල්පනා කරනවා, මම වැඩිවියට පත් වුණාට පස්සේ මට මේ වඳුරු රැළ පාලනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. මම ඒ පාලනය අතර ගන්න පුළුවන් කියලා මම මරණයට පත් කරන්න ඕනේ කියලා එන්න පුතේ ගොඩක් කාලෙකින් දැක්කේ කියලා මේ වැළඳ ගන්න අදහසින් මම තෙරපොලා මරණයට පත් කරන්න දැන් කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කරලා ඉතාම සෙනෙහසින් වගේ මේ පුතාව වැළඳ ගන්නවා. නමුත් වෙන්නේ වෙන දෙයක්. අපේ බෝධිසත්ව වානරයානෝ කුඩාව ඇතෙක්ගේ වගේ ශක්තියෙන් යුක්තයි. ඔහුත් මේ තමන්ගේ පියතුමාව තෙරපවනවා. ඒ තෙරපවිල්ලේ බලපෑම කෙතරම්ද කීවොත් එහම වඳුරු නායකතුමාට දැනෙනවා තමන්ගේ ඇටපටු කුඩු වෙනවා වගේ. ඉතින් ඒ නිසා කල්පනා කරනවා, මම තෙරපලා නම් මරන්න බෑ, මට වඩා මහ ශක්තිමත් වෙනත් උපක්‍රමයක් ගැන හිතනවා. ඒ වෙලාවේ මේ වඳුරට මතක් වෙන්නේ ඒ කැලේ තියෙන එක් රාක්ෂාදී ගෘහිත පොකුණ. ඒ පොකුණ මතක් කළා මේ වඳුරු පැටියට ප්‍රකාශ කරන පුතේ, දැන් මම මහලුයි, මට මේ වඳුරු රැළ පාලනය කරන්න බෑ. අද මම ඔබට මේ වඳුරු රැළ බාර දෙනවා. ඉතින් ඒ සඳහා ඔබට මම එක් වැඩක් පවරනවා. අන්න අර අසවල් තැන විලක් ඇති. ඒ විලේ කුමුදු මල් දෙකකුයි උපුල් මල් තුනකුයි පියුම් මල් පහකුයි තියෙනවා. එහෙම පිපිලා තියෙන ඒ මල් ටික නෙලාගෙන එන්න කියලා මේ දුෂ්ට වඳුරු නායකතුමා මේ වඳුරු පැටියට ප්‍රකාශ කරනවා. ඉතින් මේ වඳුරු පැටියත් හොඳයි පියාණෙනි කියලා ඒ විල ළඟට ගිහිල්ලා ඒක පාරට විලට බයින්නේ නැතුව හොඳින් ඉමසා බලනවා. එතකොට පේනවා විලට බැහැපු සත්වන්ගේ පිය සටහන් තියෙනවා, ගොඩ ආපු පිය සටහන් නැහැ. ඒකෙන් තේරුම් ගන්නවා අනිවාර්යයෙන්ම මෙහි දිය රකුසෙක් ඉන්නවා. මේ වඳුරු නායකතුමාගේ අරමුණ තමයි මේ විලට බස්සවලා තමන්ට මරන්න බැරි නිසා මේ රාක්ෂයා ලව්වා මාව මරන්න. ඉතින් උපායක් කල්පනා කරද්දී මේ නොනැති වඳුරාණන්ට තේරෙනවා කරන්න ඕන දේ. මොකද්ද ඔහු කරන්නේ? ඒ විල් තෙරට ගිහිල්ලා මහත් වේගයක් අරගෙන එහා ගොඩට පනිනවා. ඉතින් එහෙම එහා ගොඩට පනින අතර දැන් ආකාශයෙන් එහා ගොඩට යන්නේ ඒ යන අතරේ මේ මල් නෙලා ගන්නවා. නැවතත් එහා අයුරේ ඉඳන් මෙහා අයුරට මහත් වේගයක් අරගෙන පනිනවා. ඒ යන අතරේ නැවතත් මල් නෙලා ගන්නවා. මේ ආකාරයෙන් දෙතුන් පාරක් පැනලා ඒ සියලු මල් ටික නෙලා ගන්න මේ වඳුරාගේ ක්‍රියාව ඒ පොකුණේ ඉන්න දිය රකුසා දකිනවා. දැකලා කල්පනා කරනවා, මේ වගේ දක්ෂතාවයෙන් වීරියෙන් නිර්භයතාවයෙන් යුක්ත වඳුරෙක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. මේ නම් සාමාන්‍ය වඳුරෙක් වෙන්න බෑ කියලා දිය දෙබෑ කරගෙන මතුවෙලා ඔය ගාථාව ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි
දැන් මේ මාතෘකා ගාථා වශයෙන් අපි දැක්වේ යම් කිසි කෙනෙකුට දක්ෂතාවය ඒ වගේම බය නැතිකම ඒ විතරක් නෙමෙයි උපාය කෞශල්‍ය මේ දෙයට මෙන්න මේ වගේ දෙයක් කරොත් හරියනවා කියලා ඒ උපාය දන්නා බව කියන මේ කරුණ තුන තියෙනවා නම් තමන්ගේ සතුරන් ජය ගන්න පුළුවන් කියලා ප්‍රකාශ කරලා මේ බෝධිසත්ව වානරයාගෙන් අහනවා වානරයාණෙනි මම මෙතෙක් කාලයකට ඔබ වගේ අසිරිමත් පුජ්‍යලයෙක් දැක්කේ නැහැ මගේ අඩවියටත් බහින්නේ නැතුව ආකාශයෙන් යන ගමන් ඒ අවශ්‍ය දේවල් කරගත්තා ඉතින් ඔබ මොකටද මේ මල් නෙලාගත්තේ කියලා විමසපුවාම මේ වානරයාණු ප්‍රකාශ කරනවා මගේ පියා මාව රජ කරවන්න කැමති ඒ සඳහා තමයි මේ මල් අරගෙන එන්න කීවේ ඒ වෙලාවේ මේ දිය රකුසා ප්‍රකාශ කරනවා පින්වත්නි ඔබ වගේ උත්තම පුරුෂයෙක් විසින් මල් අරගෙන යන්න සුදුසු නැහැ මම ඔබගේ අතවැසියා වශයෙන් මේ මල් ටික අරගෙන එන්නම් කියලා මේ බෝධිසත්ව වානරයාණෝ පස්සේ දිය රකුසා මල් ඔසවාගෙන යනවා ඉතින් අර දුෂ්ට වඳුරු නායකතුමා දුරදීම මේ සිද්ධිය දකිනවා දැකලා කල්පනා කරනවා මම මොහු යැව්වේ දිය රකුසාට ගොදුරු වෙන්න. නමුත් මොහු ඒ දිය රකුසා ලවාම මලුත් ඔසවගෙන එනවා. අනේ අද ඉඳන් මං විනාසයි. මගේ අරමුණු සියල්ල ඉවරයි. මගේ සියලු උපායන් විනාසයි. මං ජීවත් වෙලා වැඩක් නැහැ කියලා බොහෝම දුකටපත් වෙනවා. ඒ රජකම කෙරෙහි තිබ්බ උපාදානයේ කොච්චර බලවත්ද කිව්වොත් පින්වත්නි මේ වඳුරු නායකයා. ඉතාම තෘෂ්ණාවෙන් යුක්ත කෙනෙක් දුකටපත් වෙලා ඒ මොහොතේදීම හදවත සත්කරකට පැනලා එතනම මිය යනවා. ඉතින් අනිත් වඳුරොත් එකතු වෙලා බෝධිසත්ව වානරයාණු ඒ වඳුරු රැළෙහි නායක බවට පත් කරගන්නවා. මේ ආකාරයෙන් සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරමින් මහණෙනි පෙරත් මේ දේවදත්ත මා විනාශ කරන්න උත්සාහ කරා කියලා පූර්වාපර සන්ධි ගලපනවා. පින්වතුනි එදා ඒ බෝධිසත්ව වානරයාණන්ව විනාශ කරන්න උත්සාහ කරපු ඒ දුෂ්ට වඳුරු නායකයා තමයි දේවදත්ත ස්වාමීන් වහන්සේ. එසම හෝගේ පුත්‍ර වෙලා යපුදුනේ දැන් මේ බුදු බාට පත්ව සිටින මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා. නුවනේ බලමහිමය කොයි කාලෙට වුණත් පොදුයි. ඒ බව වටහා ගන්නට ඉතා හොඳ ආදර්ශ කතාවක්. බෝධිසත්වයන් වහන්සේගේ නුවණ කොයි කාලෙත් පැවතුනා කියන එක බෝධිසත්වයන් වහන්සේ නුවණින් කටයුතු කළේ බුදු බාට පත් වෙලා විතරක් නෙමෙයි බෝධිසත්ව අවදියේ පටන්මයි ඒක ඉතාම හොඳට ක්‍රියාත්මක වුණේ කියන එක මේ කතාව තුළින් ලබා ගන්න පුළුවන් තවත් ආදර්ශයක්.